මම අයිමත් මේ පේස්බුක් ලයිව් වීඩියෝ එකක් කරන්න හිතුවේ. නුවන් කුලසේකර අද ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා නිල වශයෙන්. ඉතින් මමත් එක්ක අවුරුදු 13ක් 14ක් එකට ක්‍රීඩා කළා. අද මම මේ ඉන්න ඉගැනේ ජාත්‍යන්තර ක්‍රිකට් මාව පිළිගන්නවා විකට් එකකින් පන්දු යවන්න එක් විදියට. ඒ දේට 90%කම සහය හම්බුනේ නුවන් කුලසේකරගෙන්. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මං ස්තුතිවන්ත වෙනවා කුලේ. මොකද ඔයා පන්දු වාර 5ක් 6ක් එක දිගට එක පැත්තකින් ලකුණු නැතුව පළවෙනි පන්දු වාර 10 යවන එක මම විකට් එකකින් පන්දු යවන්න එක් විදියට ජාත්‍යන්තරේ පිළිගන්න ගොඩක් උදව් වුණා. ඉතින් ඒක නිසා අද එයා සමුගත්තා මට එතෙන්ට එන්න බැරි වුණා. මොකද මට පුහුණුවෙන් කටයුතු තිබුණා දෙකතරාමේ. ඉතින් ඒ වගේම අපි දෙන්නා 2014 ලෝක කුසලානයේදී කොහොමද අවසන් පන්දු වාර 4 යවන්න ප්ලෑන් කරේ, කොහොමද පුහුණු වුණේ, අපි දෙන්නා අලුත්ම කලාවක් හඳුන්වලා දුන්නා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම අපි එංගලන්තයේදී ඕස්ට්‍රේලියාවේදී අවසන් පන්දු වාර 2 කොහොමද යව්වේ, ඒව අපිට ගොඩක් සතුටු දේවල්, අපිට මතක් කරන දේවල් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාව තුළ. ඉතින් මම මේ 26 වෙනිදා සමු ගන්නවා. يعني අපි දෙන්නම එකම කාලෙට ඇවිල්ලා එකම කාලෙට ක්‍රිකට් වලින් යනවා. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙන කුලෙත් මගේ සමු ගැනීමේ තරඟයට සහභාගී වෙයි කියලා නරඹන්නෙක් විදියට හරි ප්‍රේක්ෂකයෙක් විදියට හරි. ඒක නිසා අපි දෙන්නගේ කාලය ඉවරයි. කුලයට ගොඩක් ස්තුතියි. ඒ වගේම කුලේ මේ තත්ත්වයට ගෙන ආපු කුලයේ සියලුම පුහුණුකරුවන්ට, ඒ වගේම ඔහුට උදව් කර සියලුම ප්‍රේක්ෂකයන්ට මම මේ අවස්ථාව ස්තුති වෙනවා. මොකද ඔහු ජාත්‍යන්තරයේ අංක එකේ පන්දු යවන්න වුණා. ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලට අවුරුදු 12ක් ක්‍රීඩා කළා. ඔහුගේ දක්ෂතාවය පෙන්නලා රට දිනවල තියෙනවා. මේ ඒ වගේ ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තා. මම ඔහුට සුබ පතනවා. ඒ වගේම ඔහුත් එක්ක හිටපු ඔහුට සහයෝගය දක්වපු සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම කුලේව නැවතත් අපි පුහුණුකරුවෙක් විදියට හෝ මේ ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. කුලේ අපි හම්බෙමු 26 වෙනිදා.